ඊළඟට අහලතියෙන ප්‍රස්්නේ තමයි, අවසරයපින්වා සාමින් වහන්සේ, දුස්සීල බිස්වුවන් සතු ගුණ සහ, උන්වහන්සේලාට පරිභව කිරීමෙන් ලැබෙන විපාග කවරේද කියලා. සත්පුරුස පින්වුවත්නී දුස්සීල බිස්සූන් වහන්සේලා අට විතරක් නෙමි. ඔය ඇතු සතෙක්ක බැන්නත්. ඔබට ඇතිවෙන්නේ දී සමූල සිතක්. සාමාන්‍ය දුස්සීල බේබදු මනුස්සීට බැන්නත්. සාමාන දුස්තල සල්ලාල ජීවිතයක් ගවනිෙනෙටට බැන්නත්. සාමාන්‍ය දුස්සීල තමංගන රැකයා ව්‍යාපාරි ස්ථානවලින් හෙම සොරකං කරන්නට බැන්නත්. සාමාන්‍ය දස්තිල මදුරුවන් ආදය සතු මරන්නෙට බැන්නත්. සාමාන්‍ය දුස්සීල මත්‍රාව ශරීදක කර බේබද. ආදයට බැන්නත් පිින්වත්න විකාට බැන්නත් ඒ බනිනකිනෙට ඇතිවෙන්නේ පරුසාවාචයේ නැත්තං දීසමූලසිත්. ඒ කෙන පරුස වචචන කියනවා. ඒකෙන සැරපවස වචන කතා කරනවා. ඒ සැරපවස වචනවලට පරුස වචනවලට ලැබෙන විපාකති සීම භයනකයි. දේසේ කියන හිතින් ගන්න අරමුණ ගැන ඇතිවන විරුද්ධ ස්භාවයට සතෙක් ගැන විරුද්ධ අරමුණක්කාවත්. එතකොට මනුස්සේ ගැනදුක්සීල බිස්ුවක් ගැනවුුණත් අකමැති අරමුණක් අපසන්න අරමුණක් කෝපයක්. ඒැන එත් ඒ අක්පසන්න අකමැති අරමුණත් එක්ක ඒකිනාගේ චිත සන්තතිය කෝපයේ ඇතිවුණොත්. ඒ අරහාව වෛදයේ බය අපපිරයා නොසදුත කියන වචනවලින් හඳුන්වන දේශේ ඇතිවුණොත් ඒ දේශේ නිසා ඒ. ඒනාට බරපත්ල විපාක මේ ජීවත් ඉද්දිත් විඳින්න වෙනවා පරලුවදිත් විඳින්න වෙනවා. එතකොට දේශේ නිසා සතුමැරීමත් කරනවා. දේශේ නිසා සොරකංකිරීමත් කනවා. දේසේ නිසා බොරුකීමත් කරනවා. දේශේ නිසා පිසුණු වචන ේලාම් කීමත් කනවා. දේසේ නිසා පරුස වචනාත් කියනවා. දේසේ නිසා හිස්තේ වලුත් කතා කරනවා. දේේ නිසා කීන්තියත් ඇතිකට ගන්නවා. එතකොට කෙනෙක්ට බනිනකොට ඒ පරුසාවාචයේ පාවිච්චික ද්දී ඒවගේ කොටවන්න පිසනාවාචයේ පාවිච්චි කරනකොට ඒ ව්‍යාපාදීහිම ඇතික දෙගෙන ඉන්නකොට. ඒ කෙනට ඇතිවෙන්නේ දෙලුවට මේ නාමරූපවලට නරක විපාක ගොඩා. බොහෝපාප කරම කරගන්නවා ඉති සතෙක්ට බැන්නත් පිින්වත්නය පරුසාවාචී වෙනවානම් ව්‍යාපාති වෙනවාන මනුස්සේට බැන්නොත් කොහොම බිපාක ඇත්ත. දක්කිනා විවංගසූතතයේ දාානය ආනිසංසවලදී. පහළ මානිසන්සේ තිරසන් සතුන්නේ ඊට යලින්ගිෙන දුස්සීල මිනිසුම්. ඊහිට හලින්ගිෙන සිල්වත් මිනිසුම්. ඉහිට හෙලින්ගිෙන දුස්සීල භික්ෂුවුන්. ඕකමගන්නකුදේ සේත. පවකාරයෝ ඕන තරම් බැනපුතිින්. දුස්සීලඋනත් බිස්්ුවකට ඔබ බනිින්යන්න එපා පවකාරයෝ ඕන තරම් බැනපුතිින් දුස්සීල උනත් ගියහකට ඔය ඇතු බනිින් යන්න එපා ඒ ඇතිවෙන්නේ ටය සමූලසිත් ඕුන් ගැන අනුකම්පා කරන්න ඔවුන් කරම කරම් පලි විශ්වාස නොකයන පිරිසක්. බිස්සුන් වහන්සේලාට බනින අය කියනවා නම් මම උපත්ේම හොඳ බෞද්ධයක් කලේ ඔහු උපත්වයම අමු ගොනෙ. උපපත්තේම මෝඩ පුද්ගලේ. මොකද පිින්වෝත්නේ උපපත්තියෙන්ම ඒකෙනට බෞද්ධකම කොමද ලැබේ නුත්පැන සාතකේ මෑතකාල ලියන්න පටන්ගත් අට. එහෙම පවුලකු උපත්වය ලැබවා කියලා ඒ හැබෝම පෞද්ධයෝ වෙනෑ බෞද්ධ්‍යයවෙන්න පිින්ුවත්නී භාගිවතුන් වහන්සේ දේශස්නා කරපු උතුම්ස සද්ධර්මය ධර්මරත්නය ඒවගේම සංගරත්නය බුද්රත්නී තුනුරුවන් සානගේ පන්සේ රකින කට්ටිය. තුනුරුවන් සාණයන් නැතුව. පන් ර නැතුව. තොනරුවන් තුළ ඉන්න සංගරාත්නයක්ත් විවේචනය කරමින් කටයුතු කරනකොට ඔහුට කොහොම පෞද්ත නම කියන් ඔහුන් මත්‍යාරොෂ්ටික ඔහුන් විධාකාර වැදි අදහස්ධාරනකටය ඔවුන්ගේ ඇසුරත් අයින් කළ යුතුයි. ඒ නිසා කවුරු හරිකනේ දුස්සීල කියලා බිස්සුවකට බයනවානම් ඔ හින්. ඔහු ගැන මිනිමක් කරගන්න ඔහු මිත්‍ය දදුෂතිිකයක් ඔහුගේ ඇසුර ඔබට අතිසෙන් භයානක වෙනවා. ඔහු ඔහුගේ හිත දූසනය කරගෙන ඔහු බයිනකොට ඔහුගේ බැනුම ඔබ සමාදංගුණොත් ඔබගේ ආවිසතක හානියක් වෙනවා. වානයේ සැපේ බලේටඒක හානියක් වෙනවා. දෙලෝව හපතට ඒක හානියක් වෙනවා. අර පවිටු පෞකාරයෙක් ඇසුරු කිරීමන සැවෝය ඇත්තන්ගේ දෙලෝම. අයාපතට ඒ අකු සලකර්මයෝ හේතු වෙනවා. එනිසා එවැනි පුද්ගලයෝ ඉතාම භයානක පිරිසක් විදියට සලකලා ඔබේ ඇසුරින් සම්පූර්ණය අයින් කරන්න කටයුතු කරන්නේ. දුස්සීල බිස්සුන් වහන්සේලා සිල්වත් ගිහි අන්ට වඩා ගුණයින්. උන්වහන්සේලාළඟ විිෂ්ට ගුණරාසියක්ත් තියෙනවා අඩුමතරමය ගිහි අය ඉන්න පංචකාම සේවනය කරණයකෙන් අයින් වෙන්න ඕන කෙල හිතලහදී. උන්වහන්සේලා බිස්සූ ජීවිතය තුළු හැඳී ඉඳීමත් උන්වහන්සේලාගේ විශේෂගුණයක් වෙනවා. උන්හසල කරන කැප කිරීමත් අති විසාලයි. එනිසා දුස්සීල බිස්සූන් සතුවත් උසස් ගුණධර්ම සිල්වත් ගිහි අන්ටත් වඩා තියෙනවා. සමරුන් කියනවා. ඔය හාමුදුරුවන්ටත් වඩාමි අපි සිල්වත් කියලා ඒක කවදාවත් වෙන්නේ නැහැ. කරම කරම පර සහ නාමුරූප ගැනන වැට හීමහින්තයි එහෙම කතා කරන්නේ.